ਉਹ ਕਹਿੰਦੇ ਖਾਤੇ ਖੈਦੇ ਨੇ ਗੱਲ ਕੀ ਹੋਆ, ਖਾਤੇ ਖੈਦੇ ਨੇ ਗੱਲ ਕੀ ਹੋਆ, ਪੀਰਿਤ ਨੂਲ ਬੰਦ ਪੁਆ ਤੇ ਰੱਤ ਨੂਲ ਗੱਲ ਪੈਂਦਾ ਹੈਗੀ ਨਾ, ਇਹੋ ਨੇ ਉਹ ਨਿਕਲੋ ਦਿੱਤਾ। ਹਾਂ ਇਹਨੂੰ ਨਾਇਕ ਸ੍ਰੀ ਵਿਰਾਜਮਾਨ ਊਜਾ ਉੱਤਮੇਂਗੇ ਉੱਤਮ ਊਜਾ ਪਾਂਡਿਤੇਂਗੇ ਪਾਂਡਿਤ ਊਜਾ ਸਰੂੰਗੇ ਸਰੂ ਊਜਾ ਇਹਦਾ ਸੂਰਿਆ ਅਦਾ ਸੂਰਿਆ ਊਜਾ ਆਦਿ ਬਲਤੀ ਤੇਜੋ ਬਲਤੀ ਵਰਦਾ ਦਿਸ ਬ੍ਰਹਮਾ ਰਾਜੋਤਮਿਆਂ ਨਨ ਵਹਨ ਸੇਵਨਾ ਅਲਪੇ ਸਾਕਯ ਸੂਰ ਵੀਰ ਚਿੱਤਾ ਗੇ ਭੰਡਾਰ ਨੋਤ ਅਸੂਚੀ ਭੰਡਾਰ ਸੂਰੀਨ ਰਾਜ ਸਭਾਵਟ ਉਦਾਰਨ ਵਗੈ ਜੰਗੇ ਅਸੂਚੀ ਭੰਡਾਰ ਲਾ ਵੇਦਿਕਾਵੇਂ ਗਲੀਰ ਦਾਨ ਖਾਲੇ ਅਵਿਲ ਦੀਨ ਇਹਦੇ ਮੰਮਗੇ ਦੇਸ਼ਪਾਲ ਕਥਾਵ ਰਾਜ ਸਭਾਵੇ ਮਖਿਅੰਡ ਪਟੰ ਕਰਨਾ ಗುಣದಾಸ ಮಧುರ ಸಿಂಗತ್ ಮಮತ್ ದಿದಾಸ್ ತುನ ವರ್ಷೇ ತಮ ರಾಜ್ಯಸಭಾ ಪ್ರಹಸನೇ ಕರಂಡ ಪಟಂಗಾನಿ ಏಕೆಂದ್ರೆ ದನಟ ಅವರದು ವಿಷಯಕಟ ಇಸಲ್ಲ ಅವರದು ವಿಷಯಕಟ ತಿಸಲ್ಲ ಕಲಾಕಾರ ಹಡಿಯಟ ಅಪಟ ತೇರುಂಗಿಯ ರಟಯನಾಥ ವರದಿ ಕೀಲ ಅಭಿದ್ವಾ ಜನತಾವ ದೇಶಪಾಲನೆ දැනුවත් කරන වැඩසටහනක් කරන්න ඕනේ කියලා. මොකද රට මේ වගේ අගාධයකට වැටලා තියෙන්නේ දේශපාලන සාක්ෂාත්තාවයක් නැති නිසා කියලා අපිට තේරුණා. ඔන්න එතකොට අපිට නිමිත්තක් එනවා රාජසභාව කියලා. මොකද අපි මේ පණිවිඩය කියන්නේ දේශපාලකව නෙමෙයි. අපි කලාකාරයෝ. අපේ අවිය කලාව ප්‍රහසනය අන්න නිමිත්තක් ආවා රාජසභාව කියලා. රාජසභාවෙන් කියන්න උත්සාහ කළේ මොකද්ද? 76 වසර පුරාවට පාලකව අපි රවටපු හැටි, අපි රැවටෙන හැටි, ඉදිරියටත් අපි රැවටීමට නියමිත බවයි කිව්වේ. ඒ විතරක් නෙමේ, ඔවුන් හොරකමින් දූෂණයෙන් වංචාවෙන් භීෂණයෙන් පාලන බලය රැකගෙන ඉන්න හැටි ගැන වැඩසටහන් තමයි අපි කළේ. ඒ වැඩසටහන් බලලා ජනතාව හොඳට හිනා වුණා. හොඳට හිනා වුණා. අපට ප්‍රසාදය පළ කළා. හැබැයි චැනල් එක ඕෆ් කරලා බුදිය ගත්තා. අපේ දේශපාලන පණිවිඩේ තේරුම් ගත්තේ නැහැ. තේරුම් ගත්ත නම් අද රට මේ වගේ තැනක තියෙන්න විදිහක් නැහැ. මේ වන විටත් ජනතා හිතවාදී පාලනයකට මේ රට බාර දීලා අවසානයි. අපේ ව්‍යායාමය කලාවෙන් කරන ව්‍යායාමය අපට දරා ගන්න බැරි වුණා. ඒ නිසා තමයි දැන් අපි මේ ගමින් ගමට ගිහිල්ලා රාජසභාවෙන් අපි කියන්න හැදී මොකක්ද කියන පණිවිඩේ මේ විදිහට කියලා දෙන්න යන්නේ. ඒකයි අපේ පරමාර්ථය. ඉතින් රාජසභාව ලියවෙන්නේ රජවරුන්ගේ දෘෂ්ටි කෝණේ. ඒක ඇතුලේ තියෙනවා රජවරු පාලකයෝ ජනතාව රවටන සුරංගන කතා තියෙනවා. ඒව ගැන වැඩසටහන් තමයි අපි කරුවේ. හැබැයි ජනතාව කරේ මොකද්ද? ඒ සුරංගනා කතා වලටම රැවටිලා අවුරුදු පහෙන් පහට ඒ පැත්තෙන් මේ පැත්තට මේ පැත්තෙන් ඒ පැත්තට අපේ මන අපේ පල කරලා අවසානයේ ඉතුරු වෙච්ච ශේෂපත්‍රයේ කුමක්ද? බංකොලොත් රාජ්‍යයක් අපිට හිම වුණා. බංකොලොත් රාජ්‍යයක් පිටරට තහල්ලරපු අභිමානවත් ජාතියක්, බංකොලොත් ජාතිය බවට පාලකයෝම පත් කළා. ඉන්දියාවේ යාචකයෝ අපිට හිඟමන් යදන සල්ලි වෙනවා. ජපානයේ මොන්ටිසෝරි වල ළමයි කටවලට සල්ලි දානවා අපට එවන්න. අපිට ලැජ්ජාවක් නැද්ද? මොකද්ද මේ අපිට උනේ?
අපි බංකොලොත්තුනේ කොහමද? අපි කිසිම දෙයක් ණයට කෑවද? නෑ. අපි සියලුම දේ සල්ලි වලට ගත්ත අය. රජයේ වැඩි කරන හැම සතයක් ගානේම හැම බඩුවක්ම අපි ගත්තේ. මිලදී ගත්තා. ණයට බඩුවක් ගත්තනම් මාසෙ අන්තිමට ඒ කඩේ ණය ගෙව්වා. එහෙමනම් මේ සල්ලි වලට මොකද්ද උනේ? කොහොමද මේ බංකොලොත්තුනේ? ඔයාලා විශ්වාස කරත් නැතත් පාලකයෝ මේ සල්ලි හොරකම් කළා. මං කොල්ල කෑවා. ඒකයි උනේ. හැබැයි අපි එයාලට මොන තරම් ආදරේද කියලා කියනෝ නම් අපි එහෙම හිතන්නවත් ලෑස්ති නෑ. ඒ තරමට අපේ ආදරේ උන් පැහැරගත්තා. පැහැර අරගෙන අපිට කොකා පෙන්නවා. අපි විශ්වාස කරන්නේ නැති හින්දාම අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දුන්නා ආර්ථික ඝාතකයෝ කවුද කියලා. රාජපක්ෂවරු පොලිමක් ඉන්න එතන. දැන්වත් මේ සත්‍ය අපි තේරුම් ගත්තේ නැත්නම් ඉතින් අපිට බඩුව තව. ඉතින් අරකු කාලෙට උළු කැටේට වැසිකිලි පෝච්චියට සීල් රෙද්දට අපේ මනාපය හොරගම් කරලා ඔවුන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ පත්වෙච්ච මන්ත්‍රී ආසනය විකුණන කෝටි ගානකට අපි දීපු පක්ෂේවත් නැහැ අපිට හොයාගන්න. අපි බොරුවට කුලල් කාගත්තා. අපේ ගමේ UNP කාර්යෝ ශ්‍රී ලංකා කාර්යෝ කියලා එක ළඟ ඉන්න ගෙවල් වල අය තරහ වුණා. හැබැයි ඔවුන්ට කිසිම ලැජ්ජාවක් නැහැ. ගෙම්බෝ වගේ එහාට පයින්නෝ මෙහාට පයින්නවා. අපේ මනාපය අවභාවිතා කළා. මතක තියාගන්න ඔවුන්ට එතන එක කෝටි ගාණක් වටිනවා නම් අපේ මනාපයත් කෝටි ගාණක් වටිනවා. ඒක නිෂ්ඵල දෙයක් කරන්න එපා. අපතේවන්න එපා. ඒක හරි තැනකට භාවිතා කරන්න.